वेदना पच्च तन्हा तत्कथमा वेदना पच्चया तन्हा रूपतन्हा शब्दतन्हा गंधतन्हा रसतन्हा पोट्टब्बतन्हा धम्मतन्हा अयमुच्यते वेदना पच्चया तन्हा रूपतृष्णावय शब्दतृष्णावय गंधतृष्णावय रसतृष्णावय ස්පර්ශ තෘෂ්ණාවය ධර්ම තෘෂ්ණාවය යන මේ වේදනා ප්‍රත්‍යයෙන් හටගන්නා තෘෂ්ණාවයයි එයින් දැක්වේ. චක්ඛායතන මනායතන දෙකී ස්පර්ශවන රූපය පිළිබඳ තෘෂ්ණාව රූප තණ්හාවයි. සෝතායතන මනායතන දෙකී ස්පර්ශවන ශබ්දය පිළිබඳ තෘෂ්ණාව ශබ්ද තෘෂ්ණාවය. ඝානායතන මනායතන දෙකී ස්පර්ශවන ගන්ධය පිළිබඳ තෘෂ්ණාව ගන්ධ තෘෂ්ණාවය. ජිහ්වායතන මනායතන දෙකී ස්පර්ශවන රසය පිළිබඳ වූ තෘෂ්ණාව රස තෘෂ්ණාවය. කායායතන මනායතන දෙකී ස්පර්ශවන ස්ප්‍රෂ්ඨව්‍ය පිළිබඳ තෘෂ්ණාව ස්ප්‍රෂ්ඨව්‍ය තෘෂ්ණාවය. මනායතනෙහි පමණක් ස්පර්ශවන ධම්මාරම්මණය පිළිබඳ තෘෂ්ණාව ධර්ම තෘෂ්ණාවය. මනා හැඩහුරුකම ඇති තරුණ කාන්තාවකගේ ශරීරයෙහි දුටුවන්ගේ සිත් නැත් පිනවන්නා වූ ඇදගන්නා වූ ප්‍රබෝධ කරන්නා වූ සිත් නැත්වලට සුව එළවන්නා වූ කාමක පුරුෂයන්ගේ සිත් අවුල් කරන්නා වූ එක්තරා ස්වභාවයක් ඇත්තේය. එයට රූප රසයයි කියනු ලැබේ. ඒ කාන්තාව පුරුෂයෙකුගේ නෙතට හමුවන කල්හි ඒ පුරුෂයා කෙරෙහි චක්කු සම්පස්සය හා මනෝ සම්පස්සය ඇතිවේ. ඒ ස්පර්ශයෙන් පුරුෂයාගේ සිතට කාන්තාවගේ රූප රසය මතු කර දෙනු ලැබේ. ඒ හේතුවෙන් පුරුෂයාගේ సంతානයෙහි මේ කාන්තාව බොහොම හොඳය, බොහොම ලස්සනයයි රූප රසය ගන්නා වූ විඳින්නා වූ වේදනාව ඇතිවේ. ඒ වේදනාව නිසා පුරුෂයාගේ සිත පිනායි. හිරු රැස් පහසලත් පද්මයක්සේ ප්‍රබෝධ වේ. සිතට අනුව ඔහුගේ මුහුණද ප්‍රබෝධ වේ, පැහැපත් වේ. පුරුෂයාට ඒ වේදනාව ඉතා අගය ඇති රස ඇති ඉතා මිහිරි දෙයකි. වේදනාව පිළිබඳ තෘෂ්ණාව ඇති වේ. වේදනාව එක්තරා ධර්මයකි. එබැවින් වේදනාව සම්බන්ධයෙන් උපදනා වූ තෘෂ්ණාවට ධර්ම තෘෂ්ණාවයයි කියනු ලැබේ. මිහිරි වූ ඒ සෝමනස්ස වේදනාව ඇති වූයේ කාන්තාවකගේ රූප රසය නිසාය. එබැවින් මිහිරි වූ ඒ සෝමනස්ස වේදනාවට හේතු වන රූප රසය පිළිබඳවද බොහොම ලස්සනයි, බොහොම හොඳයි කියා තෘෂ්ණාව ඇති වේ. රූප රසය නිසා හටගන්නා වූ ඒ තෘෂ්ණාවට රූප තෘෂ්ණාවයයි කියනු ලැබේ. ගිනි කූරක හටගත්තා වූ කුඩා ගිනි පොපුර වියලි කොළ වියලි පිදුරු ගොඩකට පැමිණ මහගිනි කඳක් වන්නාක් මෙන් රූප රසය මහා තෘෂ්ණා ස්කන්ධයක් වේ. ඒ තැනැත්තා රූප රසය ඇති ඒ ස්ත්‍රී ශරීරය කෙරෙහි ඇල්ම නිසා ඒ ශරීරය සරසන්නා වූ වස්ත්‍රාභරණ සුවඳ විලවුන් සොයයි. ඇය පෝෂණය කිරීමට වමනා
ආහාර පාන ඇඳපුටු මේස යාන වාහන ආදිය පිළිබඳ තෘෂ්ණාව ඇති වේ. ඉඩ කඩම් ගෙවල් පිළිබඳ තෘෂ්ණාව ඇති වේ. ඒ වාට අවශ්‍ය මිල මුදල් වලට තෘෂ්ණාව ඇති වේ. මෙසේ ඒ රූප තෘෂ්ණාව එකින් එකට පැමිණෙමි. මහා තෘෂ්ණා ස්කන්ධයක් වන්නේ. ඒ තෘෂ්ණාව රූප ශබ්දාදීන් අතුරෙන් කවරකට පැමිණ බැඳුනේ වී නම් රූප රසයේ මුල් කොට ඇති බැවින් එයට රූප තෘෂ්ණාවයි කියනු ලැබේ. මේ තෘෂ්ණා ස්කන්ධයෙන් දීර්ඝ කාලයක් පුද්ගලයා දවන් තවන් ලැබේ. මේ කියන ලදුවේ ස්ත්‍රී පුරුෂයක් සම්බන්ධයෙන් තෘෂ්ණාව ඇතිවන ආකාරයයි. මෙසේ රූප තෘෂ්ණාව ඇතිවන්නේ ස්ත්‍රී රූපයේ සම්බන්ධයෙන් පමණක් නොවේ. රූප රසය ඇත්තව කවර රූපයක් සම්බන්ධයෙන් වුවද රූප තෘෂ්ණාව ඇති වී වැඩෙන්නේය. ශබ්දයන්හි ඇත්තව මිහිරි බව ශබ්ද රසයයි. ගන්ධයන්හි ඇති මිහිරි බව ගන්ධ රසයයි. ආහාරයන්හි ඇති පැණි රස, තිත්ත රස, ලුණු රස, ඇඹුල් රස, තසට රස, කටුක රස යන මේ වායේ රසයන් රස රසයයි. ශරීරෙහි සැපෙන තද බව, මොළොක් බව, සිහින් බව, මහත් බව, සිසිල් බව, උණුසුම් බව යන ආදීෙහි ඇති ප්‍රියංකර ස්වභාවය ස්ප්‍රෂ්ඨව්‍ය රසයයි. ශබ්ද රසාදී මේ රස සතර නිසා ශබ්ද තෘෂ්ණාදී තෘෂ්ණා සතර ඉපදී මහා ගිනි කඳුසේ වැඩි සත්ත්ව සන්තානය දවන තවන ආකාරය මනාපට තේරුම් ගත යුතුය. ජීවිතය චක්ෂුරාදී ඉන්ද්‍රිය ශරීර ශක්තිය කීමෙහි දක්ෂ බව, වීර්ය නිර්භීත බව, ශූර බව, නුවණ, කරුණාව, මෛත්‍රිය, ශ්‍රද්ධාව, පවට ලැජ්ජාව, පවට බිය, ලෝභය, දෘෂ්ටිය, මානය, ද්වේෂය, ප්‍රාණඝාතය, අදත්තාදාන, කාම මිත්‍යාචාරය, මුසාවාදය, සුරාපානය, දානය, සීලය, භාවනාව, සමාධිය යන මේවා තෘෂ්ණාවට හේතුවන ධර්ම රසය ඇත්තා වූ අරමුණු වලින් සමහරකි. ධර්ම තෘෂ්ණාව ඇතිවන හැටි. යම් කිසි පිය කෙනෙකුට වීර්යවත් දරුවෙක් ඇත. වීර්ය අර්ථදායක එක්තරා ධර්මයකි. එබැවින් පුතාගේ වීර්ය අරමුණු වන කලෙහි පියාගේ සිතේ ප්‍රබෝධයක්, සුඛ ස්වභාවයක්, ප්‍රීතියක් ඇතිවේ. පුතාගේ වීර්යෙහි ඇති පියාගේ සිත ප්‍රබෝධ කළ හැකි, ප්‍රීතිමත් කළ හැකි ස්වභාවය වීර්ය සංඛ්‍යාත ධර්මයාගේ රසයයි. පුත්‍රයාගේ වීර්ය පියාගේ සිතට අරමුණු වන කල්හි ඇතිවන්නා ස්පර්ශයෙන් වීර්ය සංඛ්‍යාත ධර්මයාගේ රසය මතුවේ. ඒ හේතුවෙන් මේ වීර්ය බොහොම හොඳය, බොහොම උතුම්යයි ඒ රසය විඳින්නා වූ සෝමනස්ස වේදනාව පහළ වේ. ඒ වේදනාව නිසා පුත්‍රයාගේ වීර්ය ඉතා යහපතයි තෘෂ්ණාව හටගන්නේය. පාන කොට වීර්ය සම්බන්ධයෙන් හටගත්තා වූ ඒ තෘෂ්ණාව මගේ පුතා බොහොම හොඳයයි පුතාගේ පංචස්කන්ධයට පැමිණ මහත් වේ. ප්‍රේමය යනු ලෝභයටම නමකි. තරුණියක් තරුණයෙකුට ප්‍රේම කරයි. ප්‍රේමයයි කියන ලෝභය තරුණයාගේ සිත්ති ස්පර්ශ වූ කල්හි එහි ඇති ඉෂ්ඨාකාරය වූ ධර්ම රසය විඳින සෝමනස්ස වේදනාව තරුණයා කෙරෙහි ඇති වේ. ඒ සෝමනස්සය නිසා තරුණයාගේ සන්තානයෙහි
ඒ ප්‍රේමය ගැන තෘෂ්ණාවක් ඇති වෙයි. ඉක්බිති මෑ මාහට ප්‍රේම කරන්නේකැයි ඇගේ පංචස්කන්ධයටම ඒ තෘෂ්ණාව පැමිණ මහත් වේ. ඉන්පසු ඒ ස්ත්‍රිය සතුටු කරවීමට වමනා නොයෙක් දෙයට පැමිණ ඒ තෘෂ්ණා නැමැති වෘක්ෂය අතුපතරින් වැඩේ. යම් කිසිවෙක් ඇතකු සිංහයකු ව්‍යාග්‍රයකු වැනි නපුරු සතුකු මරණ පසු ඔහුට මහසපංකමක් කළමී ප්‍රාණඝාතයේ රසය විඳින සෝමනස්ස වේදනාවක් ඇතිවේ. ඉක්බිති ප්‍රාණඝාතය නමැති තමා කළ දස්කම ගැන තෘෂ්ණාව හටගනි. ප්‍රාණඝාතය නමැති තමා කළ දස්කම පිළිබඳව තෘෂ්ණාව හටගනි. පසුව එය මාන ආදියටද එක්වී මහත් වේ. තමාගේ සේවකයන් දරුවන් ආදීන්ගෙන් කෙනෙකු එබඳු ක්‍රියාවක් කළ අවස්ථාවලදී අනුන් කළ ප්‍රාණඝාතය නිසාද තෘෂ්ණා ස්කන්ධයක් ඇතිවේ. නොකියන ලද කරුණු සම්බන්ධයෙන්ද ධර්ම තෘෂ්ණාව ඇතිවී වැඩෙන සැටි කල්පනා කළ යුතුය. මේ සවදෑරුම් තෘෂ්ණාවන් අතුරෙන් එක එකක් කාම තෘෂ්ණාවය, භව තෘෂ්ණාවය, විභව තෘෂ්ණාවය යයි තුන් ආකාර වන බවද දක්වා තිබේ.